ශ්‍රීලංකා රජය ශ්‍රීලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව ඉතාමත් මහන්සි වෙලා එකමුතුව වැඩ කළා. දැන් කෝවිඩ් රෝගීන් සෑහෙන සමාජයෙන් තුරන් කරලා තියෙන්නේ. ඒකින්ද අපිට නැවත මෙහෙම රට අරින්න පුළුවන් වුණා. ඒ කෝවිඩ් වසංගතය තියෙන කාලේ ඉතාමත් උච්ච අවස්ථාවේ අපිට මාස දෙකක විතර කාලයක් ශ්‍රී ලංකාව වසලා තබලා සෑහෙන ආර්ථික හානියක් අත්පත් වුණා. ඉස්කෝල වහන්න වුණා. එහෙත් දැන් කොවිඩ් ඉවදුර ඉවර වෙලා දැන් අපිට දැන් ඇඳිරි නීතිය ඉවත් කරන්නත් ඉස්සර සමහර ස්ථානවල දැන් මෙහෙම බාර් ඇරලා තියෙනවා. මේක කොවිඩ් පාලනය කිරීමට ඉතාමත්ම බරපතල තර්ජනයක්. මොකද බාර්වල ඉතාමත්ම සෙනගක් එක්රාසි වෙලා තියෙනවා. අර සෝෂල් ඩිස්ටන්සිං කියන එක කොහෙත්තම දකින්න නෑ. හෑන්ඩ් හයිජීන් සහ අර පිළිපදිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන උපදෙස් කිසිම දෙයක් පිළිපදින්නේ. ඉතින් මේ ඉතාමත් කට්ටි එක රාශි වෙලා මෙහෙම මත්පැන් මේවයින් ලබාගෙන ඊට පස්සේ ඉතාමත්ම අනවශ්‍ය විදියට හැසිරෙන නිසා මේ කොවිඩ් ඌදර ලංකාවෙන් තුරන් කිරීමට ඉතාමත්ම ලොකු තර්ජනයක් මෙහෙම බාර ඇරීම. ඉතින් ඒක හින්දා අපි මේක තර්ජනය වළක්වා ගැනීම සඳහා සහ අපි මෙතෙක් කල් ගත්ත ඉතාමත්ම මහන්සියලා ගත්ත පියවරවල් ඔක්කොම වසුර යනවා මෙහෙම බාර ඇරලා මේ ක්‍රියාවලියට අපි ඉඩ දුන්නොත්.